ඔව් පුතේ එහෙනම් අපි අසාලිම ඉන්නේ පටන් ගත්තේ නේද පළවෙනි වාක්‍ය ලියන්න කැලෑවක ඇවිදින්න යමු කැලෑවක ඇවිදින්න යමු ලේසි නේද හරි මෙන්න දෙවනි එක ඔව් පළවෙනි එක කැලෑවක ඇවිදින්න යමු කැලෑවක ඇවිදින්න යමු දෙවනි එක මොකක්ද සර් ඔව් මෙන්න දෙවනි එක ලියන්න මෙච්චර පරක්කු උනේ ඇයි මෙච්චර පරක්කු උනේ ඇයි මෙච්චර පරක්කු උනේ ඇයි මෙච්චර පරක්කු උනේ ඇයි ඊළඟ වාක්‍යය දුන්නේ කැලෑවක ඇවිදින්න යමු දෙවනි එක මෙච්චර පරක්කු උනේ ඇයි තුන්වෙනි එක අපි නාට්‍ය පුහුණු වෙමු හොඳට බලන්න පුතේ වචන අතර පරතරය තියෙනවද කියලා බලන්න නැවතීමේ තිත එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථ ලකුණ සුදුසු ලෙස යොදලා තියෙනවද කියලා බලන්න අකුරු වල ප්‍රමාණය බලන්න හොඳට බලන්න අකුරු එකට එක ගෑවිලාද නැද්ද නේද ගෑවිලා නම් මකල හදන්න හොඳයි එහෙනම් අපි බෝඩ් එකේ ලියමු නේද ඔයාලා පාට පැන්සලක් අරගෙන හරි වැරදි දාම් පාට පැන්සලක් අරගෙන හරි වැරදි දාමු නේද රයිට් පළවෙනි එක දුන්නේ කැලෑවක ඇවිදින්න යමු ඇවිදින්න යමු නැවතීමේ තිතක් එන්නේ නේද පුතේ නැවතීමේ තිත හරි මේක එක දිගට ලියන්න ලියලා තිබුණාට කමක් නැහැ හොඳද මට ඊට මදි නිසාමයි අට රූලට ආවා ඔයාලා මෙතන ලියලා ඇති රයිට් දෙවනි එක දුන්නේ මෙච්චර පරක්කු උනේ ඇයි මෙච්චර පරක්කු උනේ ඇයි හරිම ලේසි එකක් මේ මේ වන්නේ
බලමු මෙච්චර ඔන්න මෙච්චර පරක්කු උඩේ මූර්ධජනයන්න ඇයි ප්‍රශ්නාර්ථ ලකුණක් එන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක් ඔව් වාක්‍ය තුනයි කිව්වේ තුන දුන්නේ අපි නාට්‍ය පුහුණු වෙමු අපි නාට්‍ය පුහුණු වෙමු හරි ඒකත් හරිම ලේසි අපි නාට්‍ය යංශය සහ යයන් වෙනවා යංශයයි යයන්කුත් වෙනවා යයන් දෙකක් නාට්‍ය පුහුණු මූර්ධජනු යන්න මූර්ධජනා යන්න එන්නේ පුහුණු වෙමු අනහරි දැන් බලන්න හරි වැරදි දාමු ඔක්කොම අඩුපාඩු නැත්නම් හරි මගේ තුනෙන් තුනම හරි මේකේ අඩුපාඩු නැත්නම් හරියක් දා මේකේ අඩුපාඩු නැත්නම් සර් මගේ තුනෙන් තුනම හරි හොඳයි තුනෙන් තුනට පාරු දෙකයි තුනෙන් දෙකට එක තරුවයි ඇවිල්ලා අම්ම කොහෙද ගිහිල්ලා සේර හසාරගේ තුනෙන් දෙකයි තුනෙන් දෙකයි සර් මගේ තුනෙන් තුනම හරි තුනෙන් තුනම හරි සේර හසාර පුහුණු කියනකොට නු යන්නට දාලා තින්නේ නිකන් නු යන්න එහෙමද කවුද පෙන්වන්න කැමති තුනෙන් තුන ගණිත නම කියන්න මාලින්දු බලමු අපි මාලින්දු පෙන්වන්න තාලම් කරා හොඳයි හොඳයි ඊළඟට තා කවුද පෙන්නන්නේ තුනෙන් තුන හෙසාරා අරින්දු සෙනුකි හෙසාරා බලමු එකක් වැරදි හරි වැරදි අය එක වාක්‍යයක් තුන්මතාවක් ලියන්න. හොඳයි පුතේ එහෙනම් අපි සිංහල පොත ගන්නකෝ. සිංහල පොත ගනිමු. අද හැබැයි A4 පළයක් ඕන වෙනවා. සුදු පාට එකක් හරි පාට එකක් හරි. හප්සි පළයක් පාට එකක් උනත් කමක් නැද්ද? කමක් නැහැ කමක් නැහැ.
ෂීට් එකක් වුණත් කමක් නැහැ. සර් හාප් ෂීට් එකක් වුණත් කමක් නැද්ද? මොකද්ද සර්? කමක් නැහැ කමක් නැහැ. සිංහල රයිට් පොත අරගෙන පුතේ ඔයාලා මාතෘකාව ලියන්න මාතෘකාව අපි ලියලිමු සුබ පැතුම්පත් සකස් කරමු සුබ පැතුම්පත් නිර්මාණය කරමු. සුබ පැතුම්පත් නිර්මාණය කරමු. සර් ෆෝකලයක් ගත්තා. හරි හරි. ඔයාලා සුබ පැතුම් පත් දැකලා ඇතිනේ නේද සුබ පැතුම් පතක් කියන්නේ මෙන්න මේ වගේ එකක් මොන වගේ එකක්ද මෙන්න මේ මම පෙන්නන්නේ බලන්නකෝ මෙන්න මේ වගේ එකක් මේ තියෙන්නේ උපන්දින සුබ පැතුමක් තමයි මේ ලියලා තියෙන්නේ නේද ඔන්න එහෙනම් උපන් දිනේට සුබ පතන්න පුළුවන් යාළුවෙකුට අම්මට තාත්තට නේද අයියලා අක්කලාට නංගිල මල්ලිලාට නේ ඕන කෙනෙකුට අපිට උපන් දිනේට සුබ පතන්න පුළුවන් සුබ පැතුම් පතක් සුබ පැතුම් නේද අපි ඉස්කෝලේදී හැදුවා ඉස්කෝලේ පන්තියේදී ඔබට මේක මේ උපන් දිනේට විතරක් නෙවෙයි අපට මේ වෙන වෙන ඒවටත් අපට සුබ පතන්න පුළුවන් නේද තරගයකින් ජයග්‍රහණය කරාට පස්සේ ඕනනම් තරගයකට සහභාගී වෙන්න ඉන්න කෙනෙකුට නේද විභාගයකට සූදානම් වෙන කෙනෙකුට සුබ පතන්න පුළුවන් නේද ඒ වගේ අපට සුබ පතන්න පුළුවන් මේක නම් උපන්දින සුබ පැතුමක් මේ පොඩක් කියවල බලන්නකෝ උපන්දින සුබ පැතුම් ආලස්සන කික්කක් උත් ඇඳලා තියෙනවානේ නේද මයින් මම වා තේරුම් ගන්න අර දැන් අහන්නකෝ මේක නම් පුතේ උපන් දිනයකට කරන ලද සුබ පැතුමක් නේද ලස්සන චිත්‍රයකුත් තියෙන පේනවාද ඒ මුල පිටුවේ නේද ඒ මුල පැත්තේ ඊළඟට ඔන්න තියෙන දෙවැනි පිටුව බලන්නකෝ ඔයාලා සුබ පැතුම් කියලා ආයිමත් ලියලා තියෙනවා 2018 ජනවාරි 28 වන උපන්දිනයේ සමරන සයුරි අයත්මා මිතුරියට සුබම සුබ උපන්දිනයකට ආශිර්වාදන්නේ හාන්සි මිතුරිය අන්න සුබ පැතුම ලියලා තියෙන විදිය බලන්නකෝ 8 වන උපන්දින අද අපි නංගිගේ වැඩේක ඔව් ඒක තමයි අහගෙන ඉන්න කුට්ටුට්ටා 8 වන උපන්දිනය නේද උපන්දිනය තිබෙන දවසක් මෙතන දාලා තියෙන 2018 ජනවාරි 20 කියලා. ඒ යාළුවගේ නම දාලා තියෙන සයුරි අයත්මා මිතුරියට නේද? උපන්දිනයකට සුබ පතන්නේ ලියන කෙනාගේ නම මෙන්න මෙතන තියෙනවා හාන්සි මිතුරිය. හාන්සි තමයි මේ උපන්දින සුබපැතුම ලියන්නේ. තේරුණාද? එතකොට ඔයාලා ලියනවා නම් මෙතන ලියන්න ඕන ඔයාලගේ නම. නේද? යාළුවගේ නම තමයි මෙතන ලියන්න ඕන. කීවෙනි උපන්දිනයද කියලා මේවා මෙතන සඳහන් කරන්න ඕන.
මේ විදිහටම ලියන්න පුළුවන් අපට. හැබැයි ඉතින් මේක අපි නිර්මාණය කරගන්න ඕන ගොඩක් ලස්සනට. හරි. දැන් එන්නකෝ ආයිම බෝඩ් එකට. මෙතෙන්දි පුතේ උපන්දින සුභපැතුමක් නිර්මාණය කරන්න ඕන ඔයාල සූදානම් වෙන්න. නේද? ඒකට හැබැයි ඉතින් යහළුවෙකුගේ උපන්දිනයක් අහලා දැනගන්න ඕන. යාළුවෙකු උපන්දිනයක් අහලා දැනගන්න ඕන. ඊට පස්සේ ඔන්න අහලා දැනගත්තට පස්සේ ඔයාලා ඒ ෆෝකොලේ දැන් ගත්තනේ අතට. නේ? පළල අතට හරිමැදින් නමන්න. පළල පැත්තට හරිමැදින් නවන්න. හරිද පළල පැත්තට ඕ මෙහෙම නවන්න ඕ මේ විදියට මේ නැවුවද ඔන්න දැන් අර ආකෘතිය එනවනේ නේද සුබපැතුම් ආකෘතිය ඔන්න බලන්න ඔව් ඒක लिया මොකද සර් ලියන්න ඕනේ? උපන්දින සුබ පැතුම්. උපන්දින සුබ පැතුම් කියලා ලිව්වට කමක් නැද්ද සර්? ඔව් උපන්දින සුබ පැතුම් කියලා තමයි ලියන්න ඕන. හැබැයි ඉතින් මේ කැතාකුරෙන් ලියන්නේ නැහැ. නේද? අම්මේ! අම්මේ! මේක දැන් අපි යාළුවෙකුටනේ දෙන්නේ. එතකොට ඉතින් යාළුවට දෙනකොට කැතාකුරු තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඈ? කැතාකුරු තිබුණොත් මොකද වෙන්නේ? යාළුවා ඒක විතරම දාමු. නේද? නිසා ලස්සන කුරින් අපි ලියන්න මේ බලන්න. අසාරු කිව්වා උපන්දින සුබ පැතු. ලිව්වද? ඒ කියන්නේ මේ ඔව් මුල පිටුවේ ලියන්න ඕනේ. දැන් මේක මෙහෙම පෙරලුවා මේ බලන්න. ආ දැන් මෙහෙම පෙරලන්න පුළුවන් වෙන්නවා. හොඳයි මේ මෙතන මැද පැත්ත ඉතුරු වෙන්නේ. ඒ එතන වෙනම දෙයක් තියෙනවා ලියන්න. හරිනේ? හරි. දැන් ඔන්න ඔයාලා ලියලා ඉවරයි. ආ තාම නැද්ද? ඊට පස්සේ මොකද කියුවේ? ඔ සුබපැතුම් පත පුතේ මේ ලස්සන කරන්න මෙන්න මෙතන ලස්සන චිත්‍රයක් අඳින්න ඕනේ. නේද? ලස්සන චිත්‍රයක් අඳින්න ඕනේ. අපි මේ චිත්‍රය අඳින එක චුට්ටක් පස්සට තියමු. නේ? ආ දැන් මෙන්න මෙතන අඳින්න ඕන අර මම පෙන්නපු එකේ තිබුණනේ චිත්‍රයක් ලස්සන. एक ना थी बुने पौड़ी लामे एक गिपिंग तूरे अपने देंदल थी बुने ठीक इलामे हम वेन नॉन ने वो यार तो पुलवां विविध है ने तो कितना दिन है बैंग गैलपे ने काफ़ वेन ना तोड़ ने तो और ना ये यार लुआ के इन तूरे अप आंधी ने पुलवां आलावान ने पुलवां ने माल कालंबाक आंधी ने पुलवां माल लसन गाहक मालती बेन नहीं तो मेतन इस पर उपांदी ने पता लसन वे
ඒ වගේ පුතේ මෙන්න මේ ධාරවල අපට මෙහෙම ඕ පැටයම් වගේ මෙහෙම නිර්මාණ කරන්න පුළුවන් නේද ඒක කරාට පස්සේ අපි යනවා දැන් ඔන්න යනවා සුබ පැතුම ලියන්න මෙන්න මෙතන තමයි සුබ පැතුම ලියන්නේ මෙන්න මෙතන ඕ මෙතන තමයි සුබ පැතුම ලියන්නේ අපි දැන් ලියමු හරි බලලා කියන්නේ ඔන්න හැමෝම මාත් එක්ක එකතු වෙන්න ඕන ලියන්න හොඳේ රයිට් අපි සුබ පැතුම දැන් ලියමු කොහොමද ලියන්නේ යාළුවාගේ උපන් දිනේ අහලා දැනගත්තනේ නේද ඉතින් අහලා දැනගත්තාට නම් 2020 2000 මේ ගණන් වලනේ ඇත්තේ නේද ඊට පස්සේ මේ උපන් දිනය ලියන්න ඕනනේ ඊට පස්සේ කීවෙනි උපන් දිනේද කියලා ලියන්න ඕන ඊට පස්සේ යාළුවාගේ නම ලියන්න ඕන නේද ඊට පස්සේ සුභම සුභ උපන් දිනයකට ආසිරි පතන්නේ කියලා ලියන්න ඕන නේද ඊට පස්සේ සුභ පතන්නේ කවුද කියලා යටින් අවසානයේට ලියන්න ඕන හරි අපි ලියමු එහෙනම් හරි මම බෝඩ් එකේ ලියන්නම් हाँ मैंने मैं भी दिया ओ आप ही तो मुंह याल हुआ दम में देदास किसी एक ने और देदास किसी एक के आ जूली नेद पहाड़ों का आप ही दिन आप दान देंगे याल हुआ कि उपाधि ने तमाम मित्र दान में आप दम मित्र नाम दम में मामा हितले का दम में वाले याल हुआ कि उपाधि ने दान होते මතකද කියලා බලන්න මතක නම් දාන්න නැත්තම් මතක් කරලා දාන්න 15 කීවන උපන්දිනේද කියලා මෙතන දැන් අපි ඔක ලියන්න ඕනේ නේ ඔය ඉස්සලා අහගෙන ඉන්නකෝ 8 වන නේද උපන්දිනය 8 වන උපන්දිනය ඒ යාළුව සමරන්නේ 8 වන උපන්දිනය. සමහර වෙලාවට 9 වන උපන්දිනය වෙන්න පුළුවන්. සමහර වෙලාවට 7 වන උපන්දිනය වෙන්න පුළුවන්. සනම උපන්දිනය කියලා දාන්න. ඔව් අයිය කෙනෙක් නම් අක්ක කෙනෙක් නම් 10 වන 11 වන නේ. අම්මා තාත්තා නම් ඊට වඩා ලොකු ගාණක් එන්නේ. නංගිල මාලි නම් අඩු ගාණක් එන්නේ. නේද? 8 වන උපන් දැන් මම මේ යාළුවෝ කියන නිසා 8 වන. ඒ කියන්නේ ඔයාලගේ වයසම කෙනෙක් දැන්. 8 වන උපන්දිනය සමරන සමරනවලු ඔන්න කවුද සමරන්නේ ආ දැන් ලියනවා යාළුවාගේ නම ඔව් මෙතන යාළුවාගේ නම ලියනවා ආ ඔයාලේ යාළුවාගේ නම ලියන්න මම මේ ලියන්නේ හිතල එකක් හරි ආ සායුරි ආයත්මා සායුරි ආයත්මා දැන් ඊට පස්සේ සයුරි ආයත්මා මම ලියන්නේ මිතුරිය නිසා ඔව් මිතුරියට දැන් ඔයාලා නංගිට ලිවුණා නංගීට අක්කට ලිවුණා අක්කාට අයියට ලිවුණා අක්කා අයියාට එහෙම වෙන්නවා අම්මට ලිවුණා මෙතන එතකොට නම ලියන්න ඕනේ නේද අම්මාට කියලා නිකම්ම ලිවුණා නේද සුබම සුබ සුබ කියනකොට මේ බලන්න සුබම සුබ උපන් දිනයකට ආසිරි පතන්නේ උපන් දිනයකට ආසිරි පතන්නේ ආසිරි කියන පුතේ ආශිර්වාද කරන නේද ප්‍රාර්ථනා කර ආසිරි පතන්නේ මෙන්න මෙතන ලියන්න පුළුවන් ඔයාලගේ නම නේද ඉලියන කෙනාගේ නම දැන් මේක ලියලා තියෙන හාන්සි කියන යාළුවා ඒක නිසා හාන්සි මිතුරිය දැන් ඔයාලා නම් ඔයාලගේ නම දාන්න ඕනේ මොකද ඔයාලනේ ලියන්න තේරුණාද කොතනද ඔක ලියන්නේ මෙන්න මේ දෙවෙනි පිටුවේ මෙන්න මෙතන ඕනම කොටු කරලා පෙන්නන්නම් ලියන තැන
මෙන්න මේ පිටුවේ මෙතන ලිව්වා උපන්දින සුබ පැතුම් මෙතන චිත්‍රයක් නේද ආ මෙන්න මේ කොටු කරලාද දැන් එහා පැත්ත හිස් මෙතන තමයි ලස්සනම අකුරෙන් ලියන්නේ ලස්සනම අකුරෙන් හරි මම ඒ ලියපු එක පෙන්වන්නම් ඔයාලට ඒ ලස්සනට ලියලා තියෙන විදිය ආ මේ තියෙන්නේ हर पुता හරි මේක මෙහෙම කරමු අපි දැන් සමහර විට ඔයාලාගේ අතින් කැත වෙන්නේ නැති නේද අකුරු කැත වෙන්නේ නැති වරදින්නේ නැති ඒක නිසා ඒක හරියන්නේ නැහැ ඒක නිසා වෙනම කොලයක් අරගෙන මම මේක ගෲප් එකට දාන්නම් හරිද දැම්මට පස්සේ දැන් ඔයාලා ලියන විදිය දාන්නවනේ නේ ලියන විදිය දාන්නවනේ එතකොට යාළුවෝ ඔව් සුබ පැතුමක් ලියන්න උපන්දින සුබ පැතුමක් ලියලා නේද ෆොටෝස් මට එවන්න හරිද එහෙම කරමු අපි මම දැන් ගෲප් එකට මේක පන්ති වරුණාට පස්සේ දාන්න හොඳයි අපි එහෙම කරමු එහෙනම් දැන් මම මේකෙන් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහනවා සුබ පැතුම කුමක් සඳහාද ලියුවේ මේ සුබ පැතුම කුමක් සඳහාද ලියුවේ උපන්දිනයට උපන්දිනයට උපන්දිනයක් සඳහා හොඳයි ඒ ලියා ඇත්තේ කවුද දැන් මේ සුබ පැතුම ලියා ඇත්තේ කවුද හන්සි මිතුරිය හන්සි මිතුරිය හන්සි මිතුරිය හොඳයි කවුරු සඳහාද ලියලා තියෙන්නේ කාටද මේක ලියලා තියෙන්නේ සයරි අයත්මා හොඳයි පුතේ සුබ පැතුම් පතක් නිර්මාණය කරන්න පුළුවන් වෙසක් සුබ පැතුම් නේ නත්තල් සුබ පැතුම් ඔව් විභාග දින සුබ පැතුම් පන්දින සුබ පැතුම් ඒවටත් අපට සුබ පැතුම් නිර්මාණය කරන්න පුළුවන් එහෙනම් දැන් ඔයාලා පොතේ මුකුත් කියලා නැහැනේ ඔයාලා අර ලස්සන සුබ පැතුම හදලා නේද ඒක ඔතන මාතෘකාව යටින් අලවන්න කොහොමද අලවන්නේ දැන් මේ පිටිපස්ස මේ ටික හිස්නේ නේද ඒකේ මුකුත් නැහැනේ මේක ගම් ගාල මෙහෙම අලවන්න නේද මෙහෙම පෙරලන්න පුළුවන් වෙන්න ඕන ඔයාලා හදන ලස්සනම සුබ පැතුම ඔතන මාතෘකාවට යටින් අලවන්න ඕන පැහැදිලිද හරි එතකොට පුතේ ඊට පස්සේ මම ප්‍රශ්න ටිකකුත් දෙනවා හොඳද එකක් මම WhatsApp එකට දාන්නම් අදම ලියන්න ඕන ඒ ප්‍රශ්න වලටත් උත්තර ටිකක් ලියන්න හොයලා ඔයාලා කරපු සුබ පැතුම්. හරි. ඒ වැඩේ තමයි අද අපි සිංහලවලට කරන්නේ. ඊට පස්සේ මම තා වැඩක් එවනවා ඔයාලට. කාටුන්
වලින් වැඩක් තියෙනවා කාටුන් තේරුණාද? ඒ කාටුන් එක පුළුවන් නම් පොතේ අඳින්න ඇඳලා ඒවට ඔයාලට පිළිතුරු ලියන්න පුළුවන්. හරිද? පිළිතුරු ලියන්න මම අපි ඒක ලබන සතියේ පාඩම ඊළඟ දවසේ ලබන සතියේ නෙමෙයි ඊළඟ දවසේ පාඩම ඒ පාඩමට එතකොට සූදානම් වෙලා ඉන්න පුළුවන් මම එකක් දාන්න. තේරුණාද? කාටුන් කියන කොටස ඇඳලා සූදානම් වෙලා ඉන්න ඕන. හරි. එහෙනම් අපි